හිතාමිට්ටෝනි මේට සුළු මොහොතකට පෙර සිද්ධාලේප පොලිස්පතිගේ වැඩ තහනම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා. එම නැත්නම් මේ නිශ්චිත මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියේ පවර්ලා තියෙන මූලික අයිතිවාසිකම් නමය නඩු නමය සලකා බල අවසන් වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි සිද්ධාලේප පොලිස්පතිට එම දූරය දැරීමේ හැකියාවක් නැති බවට වාර්ණ නියෝගයක් නිකුත් කරා. ඒ නිසා මේ මොහොතේ සිට සිද්ධාලේප පොලිස්පතිට මේ තනතුර දරන්න අයිතියක් නැහැ. ඒ වගේම ඔහුට කිසිදු ආකාරයක නෛතික බලයක් ඇති තීන්දුවක් ගන්න බෑ. කිසියම් ආකාරයකට රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකාරී තීන්දුව ගණන් නොගෙන දිගින් දිගටම පොලිස්පතියට වැඩ කරන්නට නියෝග දුන්නොත් එය නීති විරෝධී නියෝග බවට පත්වෙනවා. ඒ වගේම පොලිස්පති දෙන නියෝග ක්‍රියාත්මක කරන හැම නියෝගයක්ම නීති විරෝධී නියෝගයක් බවට පත්වෙනවා. කොහොමදත් මිට්වර්නි මේ නඩු නමේදිම තර්ක කරනු ලබන්නේ සිද්ධාලේප පොලිස්පති මේ තනතුරට පත් කිරීමෙන් මේ රටේ මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවයි කියන කාරණේ. අද දිනේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මූලික කරුණු සලකලා බලලා තීන්දු කරා සිද්ධාලේපට පොලිස්පතිට විරුද්ධව සාධාරණ නඩුවක් තියෙනවා. එහෙම නැත්නම් සලකා බැලිය යුතු ප්‍රමාණවත් කරුණු තියෙනවා. ඒ නිසා මේ නඩුව අවසන් වෙන තුරු සිද්ධාලේප පොලිස්පතියට මේ තනතුර දරන්න කිසිදු නෛතික බලයක් නැහැ කියන කාරණේ. ඒ වගේම මේ මොහොතේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තර්ක කරනු ලැබුවා රනිල් වික්‍රමසිංහ විසින් මේ කරලා තියෙන පත්කිරීම නීති විරෝධී පත්කිරීමක් කියන කාරණේ. මොකද ව්‍යවස්ථාදායක සභාව රනිල් වික්‍රමසිංහගේ මේ නියෝගේ මේ පත්කිරීම නිවැරදි ආකාරයට අනුමත කරේ නැහැ. පාර්ලිමේන්තු ඉන්න පොලි මුදලාලි හොරපාරෙන් ගිහිල්ලා තමයි මේ රනිල් වික්‍රමසිංහ මේ බලය ලබා දුන්නේ. ඒක නිසා මේක නීති විරෝධී කියන එක තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ තර්ක කරනු ලබන්නේ. ඒ විතරක් නෙමෙයි මිත්‍රනි, ඔබට මතක ඇති සිද්ධාලේප පොලිස්පතිය මේ තනතුර පත්කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලිව මේ සිද්ධාලේප පොලිස්පතිය මේ රටේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියන තීන්දුවක් ලබා දුන්නා. විශේෂයෙන්ම එක් මිරිහාන පොලිසියේ බල ප්‍රදේශය තුළ නැත්තම් නුගේගොඩ ASP වෙලා හිටපු කාලය තුළදී එක්තරා පුද්ගලයෙක්ගේ පුරුෂ ලිංගයේ සිද්ධාලේප උළලා ඔහුට ටයර් ටියුබ් එකෙන් පහර දුන්නයි කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ ඔප්පු වුණා. ඒ නිසා තමයි සිද්ධාලේප පොලිස්පතියට මිලියන එක වන්දියක් ගෙවන්නට සිද්ධ වුණේ. ඒ වගේ මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහොම පැහැදිලිව පොලිස් කොමිසමට නියෝග කරා සිද්ධාලේප පොලිස්පතියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරපං කියන කාරණේ. හැබැයි පොලිස් කොමිසමේ ඉන්න තොත්තබ බාලා මේ වැඩේ ෂේප් එකේ නීතිපතියට පවරලා ඇඟ බේරගත්තා. මේ මොහොත දක්වාම පොලිස් කොමිසම කියන්නේ තමන්ට අවශ්‍ය කරන පියවර ගන්න පොලිස් කොමිසමට පැහැදිලි නීති උපදෙස් ලැබුණේ නැහැයි කියන කාරණය. කොහොමදත් මිත්වරණි, මින් ඉදිරියට සිද්ධාලේප පොලිස්පති ගනු ලබන සියලුම තීරණ නීති විරෝධී තීරණ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ අද වෙනකොට අධිකරණයේ 7-5කට ගණන් ගන්න නැති කාලකන්ණියෙක්. ඒ නිසා තවදුරටත් සිද්ධාලේප පොලිස්පතියට දිගින් දිගටම මේ තනතුර දරන්න සමහර වෙලාවට රනිල් වික්‍රමසිංහ නීතිය නමලා දඟලන්නට ඉඩ තිබෙනවා. හැබැයි එහෙම වෙලා සිද්ධාලේප පොලිස්පති අධින නියෝග කිසියම් පොලිස් නිලධාරියෙක් ක්‍රියාත්මක කරොත් ඔහුත් කරන්නේ නීති විරෝධී වැඩක්. මොකද එම තනතුර දරන්න සිද්ධාලේප පොලිස්පතියට අයිතියක් නැහැයි කියන කාරණේ. මිට්ටෝරණි, මෙන්න මේ මොහොතේදී අදාළ වෙනවා ප්‍රේමවතී මනම්පේරි නඩුව. ඔබට මතකනම් ප්‍රේමවතී මනම්පේරි නඩුවේදී පහළ නිලධාරීන් ප්‍රකාශ කරේ තමන් ප්‍රේමවතී මනම්පේරි ඝාතනය කරේ ඉහළ නිලධාරීන් දීපු නියෝග මත කියන කාරණේ. හැබැයි ඒ වෙලාවේ එවකට පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා ඉහළ නිලධාරීන් දෙන නීති විරෝධී තීන්දුව පහළ නිලධාරීන් ක්‍රියාත්මක කරලා තියෙනවා නම් ඔවුනුත් නීති විරෝධී වැඩක් තමයි කරලා තියෙන්නේ. එය දඬුවම් ලැබිය යුතු වරදක් කියන කාරණේ. එනිසා මිත්‍රෝනි, මින් ඉදිරියට සිද්ධාලේප පොලිස්පතිගේ වැඩ තහනම්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මේ වෙනකොට අංග විකලකෙක් බවට පත් වෙලා තියෙනවා. කොහොමදත් නඩු තාම්දුරංගේ බඩු තාම්දුරංගේ මේ නිශ්චිත මොහොත දවසින් දවස ලංකාව බල්ලට යන මොහොතක්. ඒ නිසා මේ කාල කන්‍යක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒ ගණිතයක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණට යමු. මිත්‍රෝනි, අර්ගිත ජයග්‍රහණ නිර්මිතව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.